එතකොට අපි දැන් සාමාන්‍යයෙන් ලෝකය ගත්තම අපේ ජීවිතය ගත්තම අපිට මිනිස්සු හම්බ වෙනවා. අපිට ගස්, ගල්, පර්වත, ගෙවල්, දොරවල්, යාන වාහන මේවා හම්බ වෙනවා. හම්බ වෙනවා කියලා කියන්නේ අපි ඒවා හිතෙන් තේරුම් ගන්නවා මේවා තියෙනවා කියලා. අපි දැන් ටෙක්නිකලි කිව්වා ඒ හම්බ වෙන්නේත් පරමාර්ථ ධර්ම අපි හිතෙන් ගොඩනගා ගන්න එකක් කියලා. ඒ අපි ටෙක්නිකලි විස්තර කරනකොට මූලික අවස්ථාවටත් අපි විස්තර කරා මුලින්ම පරමාර්ථම හම්බ වෙන ඊට පස්සේ ප්‍රඥප්ති ගොඩනගා ගන්නවා හිතෙන් ඊළඟ ජීවත් වෙනවා කියලා. අතුර අපි ජීවත් වෙන අවස්ථාව ගැන හිත ජීවත් වෙනවා කියලා අපි සලකමින් ජීවත් වෙනවා. අපිට එතකොට මේ ඉදිරියේ ඉන්න කෙනා ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒකේ වාදයක් නෑ අපිට. මේ කතා කරන්නේ මම ඉන්නේ ගෙයක් ඇතුලේ, වහ කුටියක් ඇතුලේ. මම ඉන්නේ පන්සලක, ආරණ්‍යයක, ආරාමයක. මට ඉන්නවා සහෝදර සහෝදරියෝ, අපිට ඉන්නවා දෙමව්පියෝ, යාළුවෝ, හිතමිත්‍රාදී ඥාති. මේ තමයි අපි ඉන්න ලෝකේ, අපේ අදහස. ඒකෙදි පුද්ගලයෝ සත්වයෝ කියලා කොටසක් අපිට හම්බ වෙනවා. අවිඥානික දේවල් කියලා කොටසක් අපිට හම්බ වෙනවා. බුදුරජාණන් වහන්සේ ගවේෂණය වුණේ සැබවින්ම මේ දේවල්, මේ හම්බ වෙන පුද්ගලයෝ, මේ හම්බ වෙන දේවල් සැබවින්ම ඉන්න අයද? මේ ඇත්තක්ද හම්බ වෙන්නේ? ඇත්තක්ද කියන එකේ තේරුම අපි හිතන් ඉන්න දේ ඇත්තක්ද? ඒකෙන් මේ කියන්නේ මේ බාහිර මේ අපිට මේ හම්බ වෙන දේවල් ඇත්තටම පවතිනවද නැද්ද කියන එක නෙවෙයි. මේ දේවල් පවතිනවා. ඒක ගැන වාදයක් නැහැ. මේ එක්සිස්ටන්ස් එක පවතිනවද නැද්ද කියන එක නෙවෙයි. අපි බැරි වෙලා හරි මේ අපිට හම්බ වෙන දේවල්, මේ අසකනාසි දිවසරයට හම්බ වෙන දේවල් මුලාවක් නැත්තම් නැති දෙයක් කියලා හිතුවොත් අපි සැක කරලා තියෙන මොකක්ද දන්නවද? අපේ ඉන්ද්‍රියන් තමයි මේ මුලාව ගෙන දීලා තියෙන්නේ. එහෙම වුණොත් මේ නැති දෙයක් පේනවා නම් අපිට ඇස තමයි ප්‍රශ්නේ. නැති දෙයක් නම් ඇහෙන්නේ සත්‍ය වශයෙන්. කන තමයි ප්‍රශ්නේ කරලා තියෙන්නේ. ඉන්ද්‍රියයන්ගෙන් තොර වෙච්ච ගමන් ප්‍රශ්නේ ඉවරයි එහෙම. ඒ නිසා මේ බාහිර පවතින එක පවතිනව ඇත්තක්. ඒක අපි හිතා ගන්න ක්‍රමයක් තියෙනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකේ ගනුදෙනු කරපු ක්‍රමයක් තියෙනවා. එතනයි ප්‍රශ්නේ. ඒ නිසා අපි එතනට යන්නේ නැහැ. මේ බාහිර දේවල් තියෙනවා අපිට හම්බ වෙනවා. ඉතින් අපි ඒවා මිනිස්සු, දේවල් ආදී ලෙස හිතාගෙන ඉන්නවා. මේ අවබෝධයක් තියෙන මේ අපේ දර්ශනයක්, මේ නුවණක්, ඒ නුවණ ඇත්තද කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ ගවේෂණය වුණේ. ඒතකොට අපිට හම් වෙනවා සත්වයෝ කියලා කොටසක්, සත්ව නෝන කොටසක්. අපි මේකේ සත්ව කොටසෙන් විතරක් පටන් ගමු. සත්ව නෝන කොටස කියන එක එච්චරම ඒක ගැටලුවක් නෑ. ඒක තේරුම් ගන්නට පුළුවන්. ඒ සත්වය තේරුම් ගත්තම සත්ව නෝන කොටස තේරුම් ගන්නට පුළුවන්, පහසුයි. සත්වයා කියන එක ගන්න. අපි දන්නවා අපිට දෙමව්පියෝ ඉන්නවා, සහෝදරයෝ ඉන්නවා, ඊට පස්සේ ඥාතීන් ඉන්නවා, අපි ඇසුරු කරන මිනිස්සු ඉන්නවා, රටේ මිනිස්සු ඉන්නවා, ලෝකෙ මිනිස්සු ඉන්නවා, ජීවත් වෙන ස්තිරිසන්නු ඉන්නවා, අපි දෙවියෝ ගැන විශ්වාස කරනවා, ප්‍රේතයෝ ගැන විශ්වාස කරනවා. මේ සත්ව කොටහස මොකද්ද? මේ සත්වයා අපි කවරෙක්ටද සත්වයා කියලා කියන්නේ? දැන් විමසන්නට ඕනේ අපි. සත්වයා කියලා කියන්නේ කවුද? සත්වයේ කියනු සත්වයාගේ ලක්ෂණ මොනවද හිතන්නේ? මම කියලා හිතන්නකෝ දැන්. හරි, බාහිර නතු මෙතන හිතන්නේ මම. මමලා දෙන්නෙක් ඉන්නවද ජීවිතේ? මමලා එක්කෙනයි. කවදාවත් දෙන්නෙක් ඉන්නවද කියලා? එක්කෙනයි. දර්ශනයක් ලෙස හිතන්න පුළුවන් මෙතන හොඳ කෙනෙක් ඉන්නව, නරක කෙනෙක් ඉන්නව කියලා. අපේ අවංකව හිතන්න අපිට හැඟෙන හැඟීම එක මමයි ඉන්නේ ලෝකේ. මේ මම. මේ තමන්. අපි දන්නවා මම වෙනස් වුණා. කුඩා කාලේ හිටපු මගේ රූපේ වෙනස්. තිබිච්ච කැමැත්තවල් ආසාවල් වෙනස්. කුඩා කාලේ පොඩි දෙයකින් අපි සතුට වෙනවා, සෙල්ලම් කරනවා. නමුත් ඒක වයසට යනකොට නෑ. තරුණ වයේ තියෙන දේවල් නෙමෙයි වයසට යනකොට තියෙන්නේ. නේ, තරුණ කාලේ රූපේ ගැන ලොකු අවධානයක් තියෙනවා. නමුත් වයසට යනකොට ඒව නෙමෙයි. සමහරලාට කාලයක් යනවා නුවණ වැදගත් වෙන්නේ, දැක්මක් වැදගත් වෙන්නේ. තවත් කාලයකට ගියාම Taman නෙමෙයි, Tamanගේ අනාගත පරපුරේ දියුණුව. ඒව හිතන්නේ සාමාන්‍ය වයසට යනකොට නේ. ඒතකොට ඒ කට්ටියගේ දර්ශනේ ඒක වෙනස් වෙනවා, දැක්මවල් වෙනස් වෙනවා කාලෙන් කාලෙට. තරුණ කාලේ තිබිච්ච කලබල ගති නැති වෙනවා නේද? ඒතකොට හැඟීම් වෙනස්, ආසාවල් වෙනස්, රූපේ වෙනස්.
ප්‍රයොරිටීස් වෙනස් අපේ. හැබැයි අපි කුඩා කාලේ මගේ පින්තූරයක් බැලුවොත් අපිට තාම හිතෙන්නේ මේ මගේ කුඩා කාලේ වෙන මිනිස්සෙක් කියලා හිතෙන්නේ නැවට. වෙනස් වුණාට මේ හැමතැනම ජීවත් වෙච්ච මම කියලා එක්තරා එලමන්ට් එකක් අපි විශ්වාස කරනෝනේ. මේ හැමතැනම මගේ නියෝජනයක් තියෙනවා. එක පුද්ගලයෙක්ගේ නියෝජනයක් තියෙනවා. ඒ නිසා එක්කෙනෙක් කියන එක ප්‍රධාන දෙයක්. සත්‍යයේ පුද්ගලයෙක්ගේ තියෙන මූලික ලක්ෂණ ටික තමයි එක්කෙනෙක් එක්කෙනෙක් නානා ක්‍රියා සිද්ධ කරනවා ඒ පුද්ගලයා. යම් කිසි කාලයක් නොමැරි අඛණ්ඩ වේ කාලයේ පුරාවට ඔහු ජීවත් වෙනවා. හරිනේ මේ තමයි ප්‍රධාන ලක්ෂණ තුනක්. තව හතරේක ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණේ මම අවසානයේදී කතා කරමු. හතරේක ලක්ෂණයක් තියෙනවා අපි සාමාන්‍ය මිනිස්සු හිතන. එතකොට දැන් අපි බලමු සත්වෙක්වම අපිට දෙන්නේක් නැහනේ මමලා. නේද? එක්කෙනෙක් තමයි. ඊළඟට ඒ පුද්ගලයා දැන් වෙන කෙනෙක් උනත් දෙන්නේක් නෙවෙයි ඒ පුද්ගලයා එක්කෙනෙක් අනිත් එක්කෙනාගේ වෙනස්. මේ හැම සත්‍යයන්ගේම මූලික ලක්ෂණය මොකද? ක්‍රියා කරනව නේද? අවශ්‍ය පරිදි ක්‍රියා කරනවා. මම නැවත ඉස්සර කරන්නයි පොඩ්ඩක් කියපු දෙය. ක්‍රියා කරනවා. අවශ්‍ය වෙලාවට කෑම ගන්නවා, අවශ්‍ය වෙලාවට වතුර බොනවා, අවශ්‍ය වෙලාවට නිදා ගන්නවා නේ. අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමත් සත්වයේගේ ලක්ෂණයක්. යම් යම් අඩුපාඩු උඩ ක්‍රියා කරන්න බැරි කම් ඉන්නට පුළුවන් මොන හරි රෝගාබාධයක්. නමුත් එයාට තියෙනවා ක්‍රියා කිරීමේ හැකියාව. අනිත් එක සත්වෙක් වුණාම යම් කිසි කාලයක් ජීවත් වෙනවා අඛණ්ඩව එක පුද්ගලයෙක් ලෙස. ඒ එක පුද්ගලයා යම් කිසි කාලයක් ජීවත් වෙනවා. හරිනේ? ඒ ජීවත් වෙන අතරතුරේදී ක්‍රියා කරනවා. ඔය ටික තමයි සාමාන්‍යයෙන් සත්වෙක්ගේ තියෙන මූලික ලක්ෂණ. අපි සත්වෙක් කියලා හඳුනාගන්නේ මේ විදිහට. සාමාන්‍ය විදිහට ගත්තොත්. දැන් ඔන්න අපිට හම්බ වෙනවා මිනිස්සෙක් එක අයෙක් ලෙස. මොකද්ද බුදුරජාන් වහන්සේගේ උපදේශය? බලන්න මේ එක්කෙනෙක් හම් වෙනවද? රූපේ බලන්න. කෙස් ලොම් නිය දත් සම්මස් වලට කැඩුවට පස්සේ කෙස් වලට මම කියන්න පුළුවන්ද? බෑ. එහෙමනම් බබර් සප්පුවේදී වැටෙන්න ඕන කැපිලා. ලොම් වලට මම කියන රවුල කපද්දී එහෙනම් රොම් මම ගැලවෙන්නට ඕනේ. නිය පොතු වලට මම කියන්න පුළුවන්ද? කපනකොට වැටෙන්නට ඕනේ එහෙමනම්. දතකට මම දත් වලට මම කියන්න පුළුවන්ද? සමට මම කියන්න පුළුවන්ද? මස් වලට මම කියන්න පුළුවන්ද? කොටිම හදවතටවත් මම කියන්න පුළුවන්ද? මොළයටවත් මම කියන්න පුළුවන්ද? එක කොටසකටවත් මම යයි නොකිය යුතුයි. එහෙනම් මේ හැම කොටසක්ම මම නොවේ. නේ? ඒක කෑල්ලක් මම වෙන්නේ නැහැ. මම නොවිච්ච කොටස් ගොඩ එකතු වීමෙන් මම හැදුනද? එහෙමනම් මේ කොටස් ගොඩ කොහොම ගොඩ ගැහුවත් මම වෙන්නට. කොටස් ගොඩ මම නම් නිකන් කුණම කොටස් ගොඩක් ගැහුවා කියන්නේ ඒත් මම එන්නේ. එහෙම වෙන්නේ නැහැ. මම කියලා අදහස එන්නේ සත්‍යයෙන් අදහස එන්නේ කොටස් ටික යම් කිසි ක්‍රමයකට සකස් වුණා. නේද? ඔළුව බඩ මැදින් ඇවිල්ලා කකුල් දෙක මෙන පැත්තෙන් ආම අපි කියන්නේ නැහැ නේ මිනිස්සෙක් කියලා නේද? එහෙම විස්තර කරන්නේ නැහැ. එතන මිනිස්සෙක් වෙන්නේ මොකක් හරි අපිට අදහස එන්නේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. එනම් එක කුණප කොටාසයක්වත් මම නෙවෙයි. ඒවා එකතුවත් මම වීම විය නොහැකි. මොකද මම නොවන දේවල් එකතුනා කියලා මම හැදෙන්නට බෑ. ඒ දේවල් ටිකම තමයි තියෙන්නේ. ඊටසේ මෙතන අන්තිමට අපි ක්‍රියා කරන කෙනෙක් ඉන්නවා අභ්‍යන්තරයේහි. සතුටු වෙනවා, දුක් වෙනවා නේද? කම්මැලි වෙනවා, ක්‍රියාකාරකම් කරනවා, උද්‍යෝගේ වෙනවා, ශ්‍රද්ධාව ඇති වෙනවා, කිපෙනවා. මේ එකකටවත් මම කියන්න පුළුවන් ද වෙන වෙනම? කිපිච්ච වෙලාවේ මම නම් යකෙක් වගේ මිනිස්සෙක් මම. මෛත්‍රී වෙලාවේ නම් මම නම් හරිම සාන්ත දාන්ත පුද්ගලෙක්. කම්මැලි වෙලාවම නම් කම්මැලියි. එහෙනම් මේ හැම එකටම මම කියලා අපි කියන්න කැමතිද? වෙන වෙනම මම කියන්න කැමතිද? නෑ, අපි කැමති වෙන්නේ මේ මුළු සිද්ධියටම. සාමාන්‍යයෙන් අපි අර්ථකථනය කරන්නේ සාමාන්‍යයෙන් සමහරලාට හොඳ ගොඩක් හොඳ වෙච්ච සීලයක් ආරක්ෂා කරන හැබැයි කෙලෙස් උපදින එහෙම කියන්නේ වෙන්නේ. සමහරට ඒක මානෙකටත් කියනවනේ. ඉවසීමේ සීමා වගේ තියෙනවා නේද? ඒ කියන්නේ නිකන් අපි ඒක ආඩම්බරයකුත් කියන අවස්ථා තියෙනවා සමහරලාට. මම මගේ මොනවද ආදරෙයි අනිත් අයට නේද? ඒ දේවලුත් අපි ඒ කියන්නේ ඒ හොඳ නරක දෙකම මිශ්‍රණයක්
තමයි සාමාන්‍යයෙන් මම කියලා කියන්නේ. මේ හැම ඉමෝෂන් එකක්ම එකතු කළා මම කියන්නේ සමූහයකට. හැබැයි එක එකකට වෙන වෙනම මම කියන්නේ අපි සූදානම් නැහැ. ඒ නිසා ඒ වෙන වෙනම ගති ස්වභාවවත් මම නොවේ. මොකද හේතුව දේශය කියන එක මිනිස්සයාට ඇති වුණත් තිරිසනෙක්ට ඇති වුණත් දෙවියෙක්ට ඇති වුණත් දේශේ ලක්ෂණ එකමයි. මෛත්‍රිය ලක්ෂණ එකමයි. මේ පොදු ලක්ෂණ තියෙන. කෙස්වල ගතිය හැම එක්කිනාගම එක වගේ මේ මෛත්‍රී කරුණා මුදිතා ඊපස්සේ දේශ රාග ద్వේස මෝහ ප්‍රඥා ශ්‍රද්ධාදී ගතිවලත් ස්වභාවය පොදුයි. පොදුයි කියන එකේ තේරුම ඒක හැමතැනටම පොදු එකක් නෙවෙයි පොදු ලක්ෂණ හැමෝගාම තියෙන්නේ. සමේ වෙන වෙන මේ දේවල් වලට මම කියන්නට බෑ. එහෙනම් ඒවා එකතුවටත් මම කියන්න සුදුසු නෑ. එතකොට එක අයෙක් යනු චිත්ත චෛතසික රූපය අපි ඉගෙන ගත්තා ඒවා වෙනම අපි ඔක්කොම ආපහු එන්න આવොත් එම ලක්ෂණයක් ලක්ෂණයක් ගැන විස්තර කරන්නට ඕනේ. දැන් තේරෙනවනේ සාමාන්‍ය එක අයෙක් යනු මේ ගේවල් ගොඩට සමූහයට කියපු දෙයක් බුදුරණන් ආසි දේශනා කරන්නේ කායක් සත්‍යය කියලා කිව්ව එකයට මේක එක දෙයක් නෙවෙයි සමූහයක එකතුවක් මේක තමයි යථාර්ථය මේ තමයි හිතින් ගත්ත අදහස මේක දැකලා අපි හිතින් ගත්ත මේක ඊළඟට මෙන්න මේ කියන පුද්ගලයා ජීවත් වෙනවා කාලය ජීවත් වෙනකොට අපි දකිනවා මෙයාගේ ලොකු ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා රූපය මෙලෙක්ව තියෙනවා ටිකක් ශක්තිමත් වෙනවා ලස්සන වෙනවා ඊට පස්සේ ආපහු ශක්තිමත් වෙලා නේද ප්‍රමාණ වෙනස් වෙලා ඊට පස්සේ රැලි වැටිලා කෘෂ වෙලා දුර්වල වෙලා නේද ඔන්න ආපහු ඔන්න විදිහට රූපේ යම් වෙනස්කමක් සිද්ධ වෙනවා ඉස්සර අපි තේරුම් ගන්නකොට මේ කවුද මෙතන ඉන්නේ මෙතන තියෙන චිත්තචෛසික රූප ටිකක් ඒ රූප ටික අපිට පේනවා චිත්තචෛසික ටිකේ ලොකු වෙනස්කමක් කාලයක් ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ ආબોධ කරනවා බුදුරණසේ ආબોධ කරනවා මේ දේවල් මොහොතින් මොහොත අලුත් වෙවි යන්නේ තියෙන එකක කෙටි පරිණාමයක් නෙවෙයි කුඩා කාලයේ ශරීරයේ තිබ්බ රූප එකක්වත් දැන් නැහැ සම්පූර්ණ වෙනස් ටිකක් තිවිච් එක වෙනස් වුණා නෙවෙයි සම්පූර්ණ අලුත් ටිකක් හැදිලා තියෙනවා ඒ තිවිච සිතිවිලි වෙනස් වුණා පරිණාමණය වුණා නෙවෙයි සම්පූර්ණයෙන් අලුත් දේවල් හැදිලා තියෙනවා එතකොට මෙතන වෙලා තියෙන්නේ චිත්ත චෛතසික රූප ධර්මයෝ ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා ඉපදෙනවා බිඳෙනවා පරම්පරා වශයෙන් පවතිනවා දැන් මේ සියල්ල අපි හිතාගත්ත එක පුද්ගලයෙක් ජීවත් වුණා කියලා මේ දර්ශනයේ මූලය මෙතන එක් අයෙක් කියන එක තමයි මූලිකම තැන ඒක කඩාගත්ත ගමන් අනිත් ඒවා ඔක්කොම අපිට ඇතුළත් වෙන්න පුළුවන් මේ එක් අයෙක් නෙවෙයි තියෙන්නේ මේ ටික මේ තියෙන ධර්මයෝ මොහොතින් මොහොත හට ගන්නවා නිරුද්ධ වෙනවා හට ගන්නවා නිරුද්ධ වෙනවා පරම්පරා වශයෙන් පවතිනවා ඒ කියන්නේ උදාහරණයකට චිත්තය ආපහු චිත්තය ආදී ලෙස චිත්ත ධර්ම පරම්පරාවක් හරිනේ චිත්තය සහ චෛතසික කියලා කියන්නේ දෙකම එකටනේ යන්නේ එකට 15 ඒ රූපය රූපය පරම්පරාවක් මේ ටික බුදුරජාණන් වහන්සේගේ හැටියට උන්වහන්සේ ආબોධ කරගන්නේ මේ වෙන වෙනම දේවල් එකක් නෙවෙයි වෙන වෙනමයි momentary existence ජීවත් වෙන අයෙක් කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද මේ සම්පූර්ණ කතාව එකක් ලෙස ගත්ත කියන එක නේද එකක් ලෙස ගත්ත කියන්නේ මේ තමයි යථාර්ථය මේ තමයි හිතින් ගත්ත අදහස
අපිට හම් වෙන්නේ මෙහෙම අදහසක් විමසාගෙන යනකොට අපිට දකින්නවා මෙහෙම දෙයක් ඇත්තටම තියෙන. මේ තමයි යථාර්ථයට සත්‍යයට එනවා කියන ක්‍රමය. ඊළඟට දැන් මේකේ පදනම මෙතන මේක තමයි පළවෙනි ස්ටේජ් එක. මේක ඇති කරගන්න ඕනි ඉස්සෙල්ලා. මේ අවබෝධයට එන්න ඕනි. මේක ආවට පස්සේ තමයි මේ ඔක්කොම අනිත් කතා පැහැදිලි වෙන්නේ අපිට. ක්‍රියා කරන්නේ ක්‍රියා කරනවා කියලා කියන්නේ මොකද්ද? අපි අදහස් කරන්නේ ක්‍රියා කරනවා කියලා තමන්ට තමන් කියලා කෙනෙක් ඉන්නවා. දැන් මම හිතනවා මම පාවිච්චි කරන්නේ නිල් පෑනද රතු පෑනද කළු පෑනද? සමහරවිට දකින්න ඇති ගොඩක් කලාවට ඒක මාරු කරනවා. ඒක මම ගන්න තීරණයක්. මම කියලා කෙනෙක් ඉන්නවා. මම කියන කෙනා සියල්ල ඒ කියන්නේ ඒ තීරණය සම්පූර්ණයෙන් දෙලා එයා ඒ තීරණ ගන්නවා මේ අවශ්‍ය අවශ්‍ය දේවල් අර ගන්නවා. එක පුද්ගලයෙක් මේ දේවල් කරනවා. එක පුද්ගලයෙක් මේ දේ කරනවා. ඒක අපි අදහස. කෑම කන්න වුණා මම ගිහලා කෑම කනවා. එක පුද්ගලයා. ගමනක් යන්න වුණා මම යනවා. පය ඔසවලා ගමනක් යනවා. වාහනේ පදිනවා පදවනවා නිදා ගන්නවා. මේ ඒ පුද්ගලයා ඒ සත්වයා ක්‍රියා කරන්නේ මේ හැමතැනම මේ එක් පුද්ගලයෙක් කියන අදහස් තියෙනවනේ. එක අයෙක් ක්‍රියා කරන එක අයෙක්. එහෙම කියනවා. ජීවත් ක්‍රියා කරන එක අයෙක්. ජීවත් වෙන එක අයෙක්. ඒකට වැඩි පහදිලි කරන්න. ජීවත් වෙන එකයි ක්‍රියා කරන එකයි සද්ද හෙන්නේ. එතකොට එකයි කියන්නේ තමයි මූලික සිද්ධා. ක්‍රියා කරනවා කියන එකේ තේරුම් බල. අපි ගමනක් යනවා කියලා හිතන්න. දැන් ඉන්නේ චිත්තචෛසික ධර්ම ටිකනේ රූප ධර්ම ටිකනේ. මේ කඩාගත්තම කතාව හරි. දැන් මේක අපි ඇප්ලයි කරගන්න. ගමනක් යනවා කියලා කියන්නේ ධර්මයේ හැටියට ඉස්සලාම සිටවිල්ලක් පහල වෙනවා යන්නට ඕනේ කියලා. එක පාට නිකන් අපේ මොනවත් සිටවිල්ලක් නැතුව ඔහේ යවෙන්නේ නැහැ නේ රොබෝ කෙනෙක් වගේ අපි නේ. එහෙම කරන්නේ නැහැ සාමාන්‍යයෙන් නේ. නිදාගෙන ඉන්නකොට යන බව ඇත්ත. නමුත් අර යම් කිසි ඒ නිින්දෙන් හරි හීනෙන් හරි යම් සිටවිල්ලක් පහල වෙනවා. ඒක ප්‍රකට නැති එක වෙනම දෙයක්. එහෙම නැත්තම් හරි ප්‍රශ්නයක් නේ. අපිට සිටවිල්ලක් නැතුව ගමනක් යන්න වුණොත් එහෙම ඉතින් ඉන්නකොට එක පාටම ආව යවෙන්න ඕනේ නිකන්. එහෙම වෙන්නේ නැහැ. සිතවිල්ලක් එන්නට ඕනේ යන්නට ඕනකමක් එන්නට ඕනේ උත්සාහයක් එන්නට ඕනේ. ඒ උත්සාහය එනකොට ශරීරයට ඒ සිතෙන් ලොකු බලපෑමක් තියෙන්නට ඕනේ. ඒ සඳහා ශරීරයේ යෝග්‍ය වෙලා තියෙන්නට ඕනේ. දැන් අංශභාගය හැදිච්ච කෙනාට යන්නට හිත එනවා යමුත් යන්න බෑ. ඒතර සුදුසු නෑ මේ ස්ට්‍රක්චර් එක උදව් කරන්නේ නැහැ. හැබැයි සිතේ සිතේ අවශ්‍ය පැත්තර තමයි යෑම සිද්ධ වෙන්නේ. මම ඉස්සරහාට යන්න හිතුවම පිටිපස්සට ගියොත් එහෙම. එහෙමනොත් ඒත් ප්‍රශ්නයක් නේ. ඒතර සිතට වසඟ වෙලා තමයි සිතට අනුකූලව තමයි රූපය හැසිරෙන්නේ. සිතයි රූපය අතර යම් සම්බන්ධයක් ඇති වෙනවා. අපි ඒක චිත්තකිරිය වායෝ ධාතුව. ඒකට බලපෑම තියෙන විඤ්ඤාතිය. ඔය ලින්ක් එක හදන තැන රූපයයි සිතයි අතර ලින්ක් එක හදන්නේ ඔය චිත්තකිරිය වායෝ ධාතුව කියලා දෙයක්. ක්‍රියා කරනකොට. විශේෂයෙන් සිත රූපයට බලපෑම ඇති කරන්නේ චිත්තජ රූප කියලා කොටසක. තව ඩිරෙක්ට්ම බලපාන ක්‍රමයක් තියෙනවා. ඒ නිකන් සිත් රූපේ පැවැත්මට. අපි කියන පච්චා ජහත ප්‍රත්‍ය කියලා කියන්නේ. ඉතින් සිතක් පහළ වෙනවා. ඒ සඳහා යම් කිසි ගති ටිකක් ඒ අනුව පහළ වෙනවා. ඊළඟට ඉදිරියට යනවා යන කොහොමද? ඔව් ඒක ඉදිරියට යනවා කියන්නේ මෙහෙම විස්තර කරන්න ඕනේ. ඉදිරියට යනකොට සැහැල්ලු වීමක් කියලා එකක් තියෙනවා. ඒ සැහැල්ලු භව ඇති කරේ තේජෝ ධාතුවේ. මොකද කියන්නේ? සැහැල්ලු භව ඇති උනේ තේජෝ ධාතුවේ. කුසල සිතකින් නම් ගියේ අර කිව්වත් වගේ ලහුතා මුදුතා ආදී එක තමයි යන්නේ. සැහැල්ලු භවකින්. හැබැයි නිදිමත කමකින් නම් ගියේ එතකොට ලහුතා මුදුතා නැහැ. බර වෙලා නැහැ නේ. සෑම මූමන්ට් එකකම යම් සැහැල්ලුවක් වෙන්න ඕනේ කයේ. ධර්මයේ හැටියට ඒ සැහැල්ලු බව ඇති කරේ තේජෝ වලින්. තල්ලු ඇති කරේ වායෝ වලින්. ඒක යම් ක්‍රමයකට මේ ද්‍රව්‍යමය ගතියක් ලෙස උනේ. මොකද දැන් ද්‍රව්‍යයක් නෙවෙයි නම් පොළොවේ අඩිය තියන්න බෑනේ.
ඒ ද්‍රව්‍ය ද්‍රව්‍යමය ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒ පටවි නිසා පිහිටලා ඉන්නේ හොඳට. දැන් වතුරෙන් හදපු මිනිහෙට යන්න පුළුවන්ද බලන්න? නෑ නේද? ඒක තස් ගාලා ඒක මෙයා වෙනවා නේ. ඒක පැතිරිලා යනවා. පටවි ගතියක් තියෙන්නට ඕනේ. ඒකට තමයි මේක පිහිටලා ඉන්නේ. තල්ුණේ වායෝ නිසා, සහල්ුණේ තේජෝ නිසා. මේක යනකොට දැන් හිතන්න දූවිලි වලින් හදපු මිනිස්සෙක් කියලා දැම්මොත් එහෙම විසිරෙනවා නේ. විසිරෙන්නේ නැතුව මේක එක ස්ට්‍රක්චර් එකක් ලෙස පැවති ආපු නිසා. මෙන්න මේ සියලු දේවල් වල කෘත්‍ය නිසා තමයි ගමන කියන සිද්ධිය වෙන්නේ. එක පුද්ගලයෙක් කරන දෙයක් නෙවෙයි මේක. සිත නිසා, චිත්ත කිරිය දහ වායෝ නිසා, ඒ වායෝ ධාතුවෙන් කරන තල්ලු කිරීම නිසා, තේජෝ ධාතුවෙන් කරපු සැහැල්ලු වීම නිසා, පටවි ධාතුවෙන් කරපු ඒ හොඳට පිහිටා සිටීම නිසා, ආපෝ ධාතුවෙන් කරපු නොවිසරවන ගතිය නිසා, මේ සියල්ල දේ නිසා තමයි ගමන කියන ක්‍රියාවක් සිද්ධ උනේ. එහෙම නැතුව පුද්ගලයෙක් සිද්ධ කරා නෙවෙයි. මේ ධාතු වල තියෙනවා නානා ක්‍රියා ඇති කරන බතියක්. ඒ නිසා ක්‍රියා කරන්නේ යනු ක්‍රියා කරන්නේ ඒක තවිස්තරයක් කරන්නට මේ චිත්තචෛසික දූප ධර්මයෝ ධර්මයන්ට ක්‍රියා වර්ග දෙකක් තියෙනවා. ක්‍රියාවර්ග දෙකක් තියෙනවා. තම තමන්ට ආවේනික වෙච්ච ක්‍රියාව කියන එක එකක්. අර ද්විතීක ක්‍රියා කියලත් මම කොටසක් කොයි එක නේ මේ කතා කරන්නේ. ආවේනික ක්‍රියා ටිකක් තියෙනවා. හැබැයි මේ ධර්ම අතර යම් අඤ්ඤමඤ්ඤ සම්බන්ධයක් තියෙනවා. එක සංතානයක අඤ්ඤමඤ්ඤ සම්බන්ධයි. දැන් චිත්ත රූප හට ගන්නකොට අපි කියනවා මේ සිත නිසා කෙස්වල අගපවා චිත්ත රූපයක් හට ගන්නවා. වෙනම දැන් උදාහරණයකට තේරවාද සම්ප්‍රදාය හැටියට පණුව දෙකට කැඩුනම කොටස් දෙක දඟලනවානේ. ඒ දඟලනකොට තේරවාදයේ මතය සිත තියෙන එක කොටසක යම් කාලයක් යනකම් අනිත් කොටස චිත්ත රූප හට ගන්නවා. ඒක මැරෙනකම්. ඒක අර පොඩි අර සාමාන්‍ය කියන්නේ පණුව වගේ සත්වවල යම් කාලයක් හට ගන්නවා ටික වෙලාවක්. එදා තේරවාද ආචාර්යවරුන්ගේ මතය ඔබ විමති විනෝදිනී ටීකාවියෝ ගැන කතා කරන්නේ. ඒත් ඒ කියන්නේ මේ ඒකත්වයක් තිබිලා තිනා පොඩි වෙලාවක් හරි වෙන් වෙලා තිබුණා කියලා. ඒක යනු අදහස මොකද්ද? මේ කර්මයෙන් නිපන්නා වූ ජීවිතයක ඒ ධර්ම එකිනෙකට සම්බන්ධයි. ඒ නිසා තමයි වෙන කෙනෙක් යෑමේ සිතක් ඉපදෙනකොට අපේ කය යන්නේ නැත්තේ. ඒ නිසා මේ අන්‍යමඤ්ඤ සම්බන්ධය තියෙනවා. ඒ වගේම මේ චිත්තචෛසික රූප ධර්ම තම තමන් ආවේනික කෘත්‍ය කරනවා වගේම සාමූහික කෘත්‍ය කියලා ගුත් කරනවා. අත ඔසවනවා යන සාමූහික කෘත්‍යයක්. ඒ වෙලාවේ වේදනාව කරන්නේ අරමුණු රස විඳින එක, සිත කරන්නේ අරමුණ ගන්න එක. මේ චිත්තචෛසික රූප සියල්ල එකතු වෙලා තමයි අත කියලා දෙයක් නැහැ ඒක හරි. නමුත් ඒ මූලික ක්‍රියාව රූපේ එසවීම ආදී ක්‍රියාවන් සිද්ධ වෙලාදී. ඒ වෙලාවේදී පඨවි ආපෝ තේජෝ වායෝ ඒ රූප කලාපය ඇතුලේ කෘත්‍ය කරන්නත් ඕනේ. ඒක අතහරින්න බෑ. හැමෝම එකතු වෙලා ගමන නැමැති ක්‍රියාවක් සිද්ධ කරන්නට. ආවේනික කෘත්‍ය සාමූහික කෘත්‍ය. එතකොට චිත්ත චෛතසික රූප වතින් මම මේක දෙකට කලන්නේ නැතුව ලියන්නම්. සාමූහික ආවේනික කෘත්‍ය චිත්ත චෛතසික රූප වලින් ඒ අදාළ කෘත්‍යම් කරනවා. ඒ ටික එකතු වෙලත් සාමූහිකව කෘත්‍ය කරනවා. එහෙම නැතුව පුද්ගලයෙක් කෘත්‍ය කරනවා නොවේ. මේ තමයි යථාර්ථය. මේ තමයි අපි හිතන් ඉන්න හැටි. අපි උඩින්නම් බලනවා අර ඔලිම්පික් වල එහෙම අර කොඩිය නේද? කොඩියක් ලෙස හදනවනේ. ළමයි එකතු වෙලා බලනකොට කොඩිය තමයි ලෙල දෙන්නේ. ඉදින් බලනකොට. හැබැයි ළඟට ගියාම ඒ ළමයි මිනිස්සුන්ගේ එක නැවෙනවා, උස් වෙනවා, ගාන්ට වෙනකොට අපිට ගාන්ට රැල්ලක් යනවා වගේ. ඒක උඩින්නම් පේනවා. හැබැයි කොඩිය කියලා දෙයක් ක්‍රියා කිරීම දුනේ නෑ. මේ වෙන වෙනම එක එක්කිනාගේ ක්‍රියාකාරකම් එකතුවක්. ඒ ඔක්කොමලා ක්‍රියා කරෙත් ඒකත් ඒකට. දැන්
එක පොලිමේ කට්ටියක් ඉස්සනවා කට්ටියක් නැවුනොත් එහෙම අර කොඩිය නිකන් එහෙම ලෙල දෙන්නේ නැහැ වෙන ක්‍රමයකට ඒක හවු වෙන්නේ ඒතර ගානට ලෙල දෙනවා යනු මේ කට්ටිය එකිනෙකට සම්බන්ධයක් එකිනෙකට කිනිකා ගැන අවබෝධයක් ඇතුව මේක කරලා තියෙනවා ඒ ඒ කට්ටිය මිනිස්සු නිසා අවබෝධයක් දන්නවා ඒ කමාන්ඩ් එක රණු වැඩ කරන්නේ ඒ වගේ මේ නාම රූප ධර්මයට උනෝන් අතර සම්බන්ධයක් ඇති වෙලා ඊට ක්‍රමානුකූල ක්‍රමයකට වැඩ කෙරෙනවා. ඒ නිසා තමයි ක්‍රමානුකූලව වැඩක් සිද්ධ වෙන්නේ. ඒ නිසා කොඩිය ක්‍රියාත්මක වුණා නෙවෙයි. ඇත්තටම කොඩිය කියලා දෙයක්වත් නැහැ. මිනිස්සු ගොඩක් ඉන්නේ. කොඩිය ලෙල දුන්නෙත් නැහැ. මිනිස්සු ටිකයි ඒ ක්‍රියාකාරකම් සිද්ධ කළේ. ඒ නිසා පුද්ගලයා එක්ක සත්වේ කරා නෙවෙයි පරමාර්ථ ධර්ම ටිකයි ඒ කෘත්‍යයන් සිද්ධ කරලා තියෙන්නේ. ඒ අනුව බුදුරජාන් වහන්සේගේ ක්‍රමයේ හැටියට මේ අපිට හම්බ වෙච්ච ලෝකය අපිට හම්බ වෙච්ච කෙනා උන්වහන්සේ රිඩියුස් කරනවා නැත්නම් ඒක බෙදලා දකින්නවා මෙහෙම දෙයක් සිද්ධ මේක තමයි ඇත්ත ලෝකය මේක තමයි ඇත්ත ලෝකය මේ ලෝකයක් නැහැ කිව්වොත් ඒක වෙන ප්‍රශ්නයක් ඒක තේරවාදී නෙමෙයි ඒක තේරවාදීන් කියනවා ලෝකේ මුලාවක් කියලා කිව්වොත් ශුන්‍යෝ ලෝකෝ කියලා බුදුරජාණන් වහන්සේ දෙන්නේ දේශනා කරේ ලෝකේ ශුන්‍යයි මොගරාජ ස්වාමීන් වහන්සේට මොගරාජ මානවකයාට මේකෙන් ශුන්‍යයි මේ දින ශුන්‍ය ක්‍රියා කරන එක් අයෙකුගෙන් ජීවත් වෙන එක් අයෙකුගෙන් ක්‍රියා කරන අයෙකුගෙන් ජීවත් වෙන අයෙකුගෙන් පුද්ගලයෙක් ලෙස ජීවත් වෙන කෙනෙක් ඉන්න කෙනෙකුගෙන් ලෝකේ ශුන්‍යයි ශුන්‍යයි ශුන්‍යතාවයේ තමයි සත්‍යය කියනකොට එහෙනම් ඉතින් සත්‍ය හරි එක්සිස්ට් වෙන්න එපා එහෙම. අය ප්‍රකාශනය හරි වැලිඩිටියක් එන්න එපා. එහෙනම් ශුන්‍යයි කො මොකක්වත් නැහැ. ඒ නිසා මේ තමයි අපි හිතෙන් හිතන දෙය මේ තමයි යථාර්ථය. මේකට අපි කියනවා ප්‍රඥප්තිය. මේකට අපි කියනවා පරමාර්ථය. තව අතිරේකයක් තියෙනවා සාමාන්‍යයෙන් හිතනවා මේ අභ්‍යන්තරේ මේ පේනා වූ රූපේහි රූපය කියලා දෙයක් මම නෙවෙයි අභ්‍යන්තරේ ඉන්නවා මම කියලා පුද්ගලයෙක් අරමුණු ගන්න අරමුණු ගැන හිතන ක්‍රියාත්මක වෙන හැඟීම් තියෙන කෙනෙක් අභ්‍යන්තරේ ඉන්නවා internal soul අභ්‍යන්තර ආත්මයක් මේක මරණින් මත්සේ අර කොල්මන යනවා වගේ ගිහිල්ලා වෙන තැනක ඉන්නවා අලුත් රූපකයක් අලුත් රතයකට ගොඩ වුණා වගේ එතන ඒ රූපකය පදනම් කරගෙන ඉන්නවා කෙසේ වෙතත් අපි කියනවා දැන් මේ අභ්‍යන්තරයේ මේ සියලු අරමුණු ගන්න තේරුම් ගන්න කතා කරන ආදිය කරන මම කියලා පුද්ගලයෙක් ඉන්නවා ඒ පුද්ගලයාගේ ලක්ෂණේ මොකද්ද? නානා අරමුණු ගන්නා හැඟීම් ඇති එක් අයෙක්. බෞද්ධයන්ට පවා මේ අවබෝධය තිබුණට රූපය කඩාගත්තට අභ්‍යන්තරයේ ඉන්න මම කියන අදහස දුරු කරන්න හරි අමාරු. මේ නානා අරමුණ හැඟීම් ඇති එකයික්. විශේෂයෙන්ම මේක කියන්නට ඕනේ කය ඇතුලේ සිටින. ඒකේ පොඩි පොඩි වෙනස්කම් තියෙන පුළුවන් පුද්ගල ප්‍රතිබද්ධව අදහසේ. ගොඩක් වෙලාවට මේ සෝරි කය අභ්‍යන්තරයේ සිටින කෙනෙක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද ඒකට? එහෙම කෙනෙක් නැහැ. නානාසිත.
නානා අරමුණු උදාහරණයකට මේක පළවෙනි සිත මේක පළවෙනි අරමුණු දෙවෙනි සිත දෙවෙනි අරමුණු තුන්වෙනි සිත තුන්වෙනි අරමුණු නමුත් අපිට හිතෙන්නේ මේ සියලු අරමුණු වල වෙනස්කම් අපි හැමෝම පිළිගන්නවා අරමුණු වල වෙනස්කම් අපි හැමෝම පිළිගන්නවා මේක නමුත් අපිට තේරෙන්නේ මේ ඔක්කොම අරමුණු ගත්තේ මම කියලා කෙනෙක් අභ්‍යන්තරේ මේ ඔක්කොම අරමුණු ගත්තේ මම කියලා කෙනෙක් බුදුරණන් හසේ දේශනා කරන්නේ නැහැ නානා අරමුණු ගත්තේ නානාසිත් නානා අරමුණු ගත්තේ නානා සිත් එනිසා එක අරමුණු ගන්න පුද්ගලයා කියන අදහස මුලාවක් ඒක ඇත්තක් නෙවෙයි හරිනේ ඔය හතරවෙනි ක්‍රමය මේ තමයි ප්‍රඥප්ති උඩ ලේයර් එක මේ තියෙන්නේ පරමාර්ථ පරමාර්ථ ධර්මය එකට පැවතීම එකට එකතු වෙලා ක්‍රියා කිරීම පරම්පරා වශයෙන් පැවතීම චිත්තචෛසිකය ධර්මය චිත්තචෛසික ධර්මය නානා අරමුණු ගැනීම කියන මෙන්න මේ පරමාර්ථ සැබෑ සිද්ධීන් ටික අපි අරමුණු කරන්නේ හිතින් ගොඩනගා ගන්න එක අයෙක් ඉන්නවා එක අයෙක් ක්‍රියා කරනවා එක අයෙක් ජීවත් වෙනවා එක්කෙනෙක් සියලු අරමුණු ගන්නවා මේක තමයි අපි නිතර නිතර කිව්වා නේද ප්‍රඥප්තිය යනු පරමාර්ථය පවතින ක්‍රමය අනුව හිතෙන් ගොඩනගා ගන්න අදහසක් කියලා. ඒ පවතින ක්‍රම කීපයක් තියෙනවා. එකට ධර්මයෝ නිකන් සමූහයක් ලෙස පවතිනවා. එතකොට එක්කෙනෙක් කියලා හිතා ගන්නවා. ඒ ධර්මය එකට ක්‍රියාත්මක වෙනවා. එතකොට ක්‍රියා කරන කෙනෙක් කියලා හිතා ගන්නවා. ඒ ධර්මය පරම්පරා වශයෙන් දිගින් දිගට පවතිනවා. එතකොට ජීවත් වෙන කෙනෙක් කියලා හිතා ගන්නවා. චිත්තචෛසික ධර්මයෝ නානා අරමුණු අර ගන්නවා. ඒවා එතකොට අපි එකම කෙනෙක් අරමුණු ගන්නවා කියලා හිතා ගන්නවා. මේ තමයි පරමාර්ථවල පැවැත්ම අනුව හිතෙන් ගොඩනගාගත් අදහස ප්‍රඥප්තිය දැන් මට කියන්න මේ ප්‍රඥප්තිය පරමාර්ථ නිසා හටගත්ත එකක්ද අපි වැරදියට හිතෙන් ගත්ත එකක්ද ගත්ත එකක් මේ ටික එකතු වෙලා පුද්ගලයෙක් නිර්මාණය වුණේ නැහැ අපි කොහොම හේතුඵල සම්බන්ධය යනු ඒ නිසා B අලුතෙන් හට ගන්නවා B පහළ වෙනවා නොතිබීච්ච B කියලා ධර්මයක් හට ගන්නවා මෙතන එහෙම හට ගැනීමක් වෙලා නැහැ හිතෙන් හිතා ගැනීමක් වෙලා තියෙනවා හිතෙන් තේරුම් ගැනීමක් වෙලා තියෙනවා එනිසයි කියන්නේ පරමාර්ථ නිසා ප්‍රඥප්තිය හටගත්තා නොයි පරමාර්ථ පවතින ආකාරය අනුව ප්‍රඥප්තිය හිතෙන් ගොඩනගා ගන්නවා හිතෙන් ගන්න ක්‍රමයක් තේරුම් ගන්න ක්‍රමයක් මෙන්න මේ ලෙසට මේ දැන් ඔන්නනවා මේකෙදි මේ චිත්තචෛසික රූප ධර්මයේ එකට පවතිනකොට එක් අයෙක් ලෙස ගැනීමට අපි කියනවා සමූහ ඝණය කියලා මේ ඔක්කොම ටික එකතු කරලා එකක් ලෙස ගැනීම සමූහ ඝණයයි ඊට පස්සේ මේ ධර්මයෝ පරම්පරා වශයෙන් ජීවත් වෙනවා මේ තියෙන ජීවත් වෙන එක අයෙක් කියලා හිතලා එක්කෙනෙක් ලෙස ගැනීම සන්තති ඝණයයි මේ ධර්මයෝ සමූහ වශයෙන් ක්‍රියා කරනකොට ක්‍රියාත්මක වෙන එක්කෙනෙක් කියලා ගැනීම කෘත්‍ය ඝණයයි නානා අරමුණු ගන්න චිත්ත චෛතසික ධර්මයෝ එක පුද්ගලයෙක් නානා අරමුණු ගන්නවා කියලා හිතා ගන්න එක ආරම්මන ඝණයයි. හරිනේ? මේවට ඝණ කියලා කියනවා. ඝණ යනු එක දෙයක්. මේ ඔක්කොම වැඩ සමූහ ගොඩක වැඩ සමූහ ධර්ම ටිකක් සමූහ ඒ කියන්නේ වෙනම ධර්ම ගොඩක පැවැත්මක් ධර්ම ගොඩක එක කෘත්‍ය එකේ කෘත්‍ය කිරීමක් අරගදී නාම ධර්ම වල විශේෂ කෘත්‍ය කෘත්‍ය කර්මණු ගැනීමක මේ ඔක්කොම එකතු කරලා තමයි මේ හිතෙන් හදාගෙන තියෙන්නේ. ඝණ යනු හිතෙන් නිර්මාණය කරගත්ත අදහසක්. හරිනේ? දැන් අපි සාමාන්‍යයෙන් මේ තමයි පුද්ගලයා සම්බන්ධයෙන් කතා කරන්නේ. දැන් අපි පුටුව කියන උදාහරණය අරගෙන අපි කතා කරනවානේ පුටුව බෙදාගෙන බෙදාගෙන යනකොට අපිට හම් වෙන්නේ ධර්ම සමූහයක් කියලා.
නේද? ඒකෙන් අපි විශේෂයෙන් කතා කරලා තියෙන්නේ මේ සමූහ ගණය ගැනයි. හරිනේ සමූහ ගණය ගැනයි. මේ කෘත්‍ය ගණය යම් කෘත්‍යයක් එතන තියෙනවා. කෘත්‍ය ඒ සම්තති ගණය වගේ එකක් අපි වැඩි කතා කරන්නේ නැහැ. ඉතින් පුද්ගල ප්‍රතිබද්ධව කතා කරා මේ හතර පැහැදිලි. සාමාන්‍යයෙන් පුටුව කියන එකෙත් මේ ඝන තුනව තියෙනවා. මුත් අපිට ඇඟට දැනෙන්නේ ක්‍රියා කරන කෙනා පුද්ගලයන් සත්‍යයන් නේද? එනිසා තමයි අපි සත්ත්ව උපමාවක් අරගත්තේ. අරගෙන මේ කතාව කරේ. ඒ නිසා මේ තමයි ප්‍රඥප්ති මේ තමයි පරමාර්ථ. මේකට අපි ඝණය කියලා කියනවා. මේ විදිහට මේ පවතින දේවල් දැක්කම අපි හිතෙන් අපිට ඇති වෙනවනේ මිනිස්සේ ගහක් ගලක් ආදී ලෙස හැඟීම්. ඒවට තමයි කියන්නේ අර්ථ ප්‍රඥප්ති කියලා. දේවල් දකින්නකොට හිතෙන් එක දෙයක් ලෙස ගන්න බව. අර්ථ ප්‍රඥප්තිය භාෂාවක් එක්ක සම්බන්ධ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට. කුඩා දරුවා භාෂාවක් දන්නේ නැතුව නමුත් අම්මව අම්මා ලෙසත් වෙන කෙනා ලෙස අඳුරනවානේ. කුඩා දරුවා අඳුරනවා තමන්ගේ අම්මව. මේ කෙනෙක් කියන හැඟීම යාට තියෙනවා. දැන් බල්ලෙක් දන්නවනේ තමන්ගේ ස්වාමියා කවුද ආගන්තුකයා කවුද හොරා කවුද කියලා නේද? බල්ලට තේරෙනවා මේ මිනිස්සෙක් මේ දන්න නොදන්න මිනිස්සෙක් බුරාගෙන පනිනවා ඇඟට අරය ළඟට නැට්ටවනාගෙන යනවා. එතකොට බල්ලට පවා මේ එක දෙයක් කියන හැඟීම තියෙනවා. ඒ නිසා අර්ථ ප්‍රඥප්තිය anu ඇසෙන් දැකලා කණින් අහලා පවා අපි ඇති කරගන්න අදහසක්. ඒ නිසා ඒකට වචන අවශ්‍ය වෙන්නේම නැහැ. අර්ථ ප්‍රඥප්තිය කියන එක. නාම ප්‍රඥප්තිය කියන්නේ මොකක්ද? නාම ප්‍රඥප්තිය කියන්නේ මේවට දාපු නම් මනුස්සයා කියන අදහස එක පුද්ගලයෙක් යන අදහස අර්ථ ප්‍රඥප්තියක්. ඒකට මනුස්සයා යයි වචනය යොදා ගන්න වචනය නාම ප්‍රඥප්තියයි. ගස යන එක දෙයක් යන අදහස අර්ථ ප්‍රඥප්තියක්. සතර මහා ධාතු අවකාශයේ යම් ක්‍රමයකට පවතිනකොට එක දෙයක් ලෙස අපිට හැඟෙනවා නේක සතාටත් හැඟෙනවා අපිටත් හැඟෙනවා. ඒ හැඟීම අර්ථ ප්‍රඥා ඒ අන්න ගන්න අරමුණ අර්ථ ප්‍රඥප්තිය. ඒකට ගස යන නම නාම ප්‍රඥප්තිය. දැන් එනවා අපි ඒක ඝණය විනිර්භෝග කරලා පරමාර්ථය තේරුම් ගන්නවා. මේ චිත්ත චෛතසික රූප කියන ධර්මයෝ පරමාර්ථ ධර්මයෝ. හැබැයි සිත යන නම නාම ප්‍රඥප්තියක් මතක තියාගන්න. පටවිය කියන වචනය නාම ප්‍රඥප්තිය. ඒ නිසා නාම ප්‍රඥප්ති යනු අර කියපු අර්ථ ප්‍රඥප්ති වේවා පරමාර්ථ වේවා මේ සියල්ල හඳුන්වා දීමට යොදා ගන්නා වූ වචන නම් තමයි නාම ප්‍රඥප්ති කියලා කියන්නේ. හරිනේ? පැහැදිලිද ඒක? අර්ථ ප්‍රඥප්තිනු මිනිස්යානේ. පරමාර්ථික චිත්තදෛසික ධර්මනේ. මනුස්සයා කියන අදහස අර්ථ ප්‍රඥප්තිය. චිත්තචෛසිකය පරමාර්ථ. මනුස්සයා කියන වචනය නාම ප්‍රඥප්තිය. චිත්තය කියන වචනය නාම ප්‍රඥප්තිය. රූපය කියන වචනය නාම ප්‍රඥප්තිය. එන පරමාර්ථ වේවා අර්ථ ප්‍රඥප්තිය වේවා සියල්ල හඳුන්වා දීමට යොදා ගන්න වචන නාම ප්‍රඥප්ති. ප්‍රඥප්ති කියන ඒවා සත්‍ය වශයෙන් විද්‍යමාන වෙන ධර්ම නෙවෙයි. පරමාර්ථ ධර්මයන්ගේ පැවැත්ම අනුව හිතින් ගොඩනාගත් අදහස් තමයි ප්‍රඥප්තිය. ඒ තමයි අර්ථ ප්‍රඥප්තිය. පරමාර්ථ වේවා අර්ථ ප්‍රඥප්තිය වේවා සියල්ල කියන නම් වලට කියනවා නාම ප්‍රඥප්තිය. මේ සරල හැඳින්වීමක් අපි කරේ. අපිට කියන්න ඕනුනේ පරමාර්ථ වලින් අන්‍ය කියලා කියන්නේ හිතේ පරමාර්ථ ධර්මයෝ පරමාර්ථ ලෙස අරමුණු කරන්න පුළුවන්. පරමාර්ථ ධර්මයෝ නැති ප්‍රඥප්තිය ලෙස අපිට අරමුණු කරන්න පුළුවන්. ඒ ප්‍රඥප්තිය කියන ඒවා අපේ ජීවිතයේ විශේෂ දයක් තැනක් ගන්නවා. මොකද අපිට හම් වෙන්නේ සත්වයේ පුද්ගලික ආත්මයක් ලෙස තමයි අපි පිළි අරගෙන ජීවත් වෙන්නේ. ඒක බිඳ ගැනීම ඉතාම වැදගත්.